ඊට පස්සේ මෙතන ගන්න දෙනවද c වර්ග වෙන්න ඕනේ ඒතර තුන ලියන්න පුළුවන් මුළු තුනේ වර්ගය දැන් හරි දැන් උත්තරේ කියන්නේ දී ඒකට විනාමාරයක් වෙනක් තියනවනේ එන්නත් එක්ක උත්තරේ දාන්න ඕනේ හරිද විනාත් එක්ක උත්තරේ දාන්න ඕනේ ඉස්සලේ ගාම තුනම හරි දාන්න ඕනේ වෙනත් එක්කම උත්තරේ දාන්න ඕනේ එක යට දෙකයි c c කියන්නේ මොකද ඒතර මුළු තුනයි ln මොකද උඩ දාන්නේ වදුරු දාන්නේ ධනද වෙනද ධන ධන එක මූල තුන ධන x ධන දෙක ඊට පස්සේ අට ධන මූල තුන ඍණ x ධන දෙක වර්ණ ධන ධන c මේ තමයි ඒකේ උත්තරේ ඒක හරනේ ඒක හරනේ හරි දැන් ඔකේ අපිට ඔය දක්වා කරන්න හදා ගන්න පුළුවන් වුණාම ඇති ඔය දක්වා කරන්න හදා ගන්න පුළුවන් වුණාම ඇති යෝගින් දැන් පොඩක් ඔළුවට දාගන්නේ කොහොමද කියලා බලමු ඉස්සල්ලා කරපු එක එකයි මේකයි දෙකම ඉස්සල කරපු එකයි මේකයි දෙකම එක යට එක ධන x වර්ග ඉස්සල කරේ දැන් කරේ එක යට c වර්ග ඍණ x වර්ග හරිද දැන් බලන්න වර්ග සමීකරණයක් ආවම ඒ කියන්නේ අනුකලනය එක යට වර්ග සමීකරණයක් ආවම ax වර්ග ධන bx ධන c ආකාරයට ආවම අපි මොකද කරන්නේ මොකද කරන්නේ වර්ග පූර්ණ කර ගන්නවා වර්ග පූර්ණ කරලා වර්ග පූර්ණ කරලා බලන්න ඕනේ x වර්ගයට දානවා මේ ක්‍රමයට යන්න පුළුවන්. කියන්නේ මැද පදේ දාන නම් මේ ක්‍රමයට tan inverse ගන්න. මැද පදේ දිනනා මේ ක්‍රමයට යන්න තියෙන්නේ. එතකොට එක යන්නේ උඩ එක තියෙන්න ඕනේ නැහැ. ඕනම නියතයක් අරගෙන එළියට ගන්න පුළුවන්නේ. x පදයක් ආවොත් වෙන විදියක් තියෙනවා. එතකොට උඩ නියතයක් තිබිලා යට වර්ග සමීකරණයක් තිබ්බොත් ඕනම ගානක් හදන්න පුළුවන් අපිට වර්ග ගුණනය කරලා මේ ක්‍රම දෙකෙන් එකට. මැද ලකුණ දාන ආවොත් tan inverse ගන්න මේ වෙන. මැද ලකුණ ඍණ ආවොත් මේ දෙයන්න පුළුවන්. ඔක තමයි ක්‍රමය. හරි. ඊට පස්සේ පස්සලි ක්‍රමය පස්සලි ගන්න පස්සලි ක්‍රමය මෙහෙම આવුත් පස්සලි ක්‍රමය වල යන්නම් ගන්න අනුකලනය එක යට එක ඍණ x වර්ගයේ වර්ගමූලය දැන් වර්ගමූලයක් තියෙනවා අපි බලන්න එක ඍණ x වර්ගයේ වර්ගමූලය දැන් මෙන්න මේක අනුකලනය කරාම වෙන එක පාඩම් ගන්න ඕනේ නැහැ ඒතර මේක හිතන්නේ කොහොමද ඒතර මොකක් අවකලනය කරොත්ද මේක එන්නේ මොකක් අවකලනය කරොත්ද එක යට කරින් x වර්ගයේ වර්ගමූලය එන්නේ මොකක් අවකලනය කරොත්ද sin inverse x අවකලනය එහෙනම් මේක අනුකලනය කරාම එන්නේ sin inverse එච්චර දැන් සීට් එකක් ගන්න මේ x කියන්නේ x වල පළවෙනි බලයේ ඕනම එකක් වෙන්න පුළුවන් ඒක සාමාන්‍යවම ලිව්වොත් මේක කොහොමද එන්නේ එක ඍණ ax ධන b ගේ වර්ගයේ වර්ගමූලය එතකොට sin inverse මෙතන x වර්ගයෙන් x ආවනම් මෙතන ax ධන b ගේ වර්ගයෙන් ax ධන d ධන c x වල සංගුණකයක් තියෙනවා නම් කොතන වුණත් බෙද යට ඒක ඕක තමයි පස්වෙනි ක්‍රමය ක්‍රමය පහ. ඒතර ඕකිනුත් ගැටලුවක් ගණන් හදන්න පුළුවන් අපිට. කියන්නේ මේ උදාහරණයක් විදිහට කරොත් 1 යට 1 ඍණ 9x වර්ගයේ වර්ගමූලය. හරි. දැන් ඉස්සෙල්ලා කරේ මතක තියාගන්න c වර්ග ඍණ x වර්ග වර්ගමූලයක් නෑ ඒකේ. දැන් මේකේ වර්ගමූලයක් තියෙනවා හරිද? එතකොට 2 2 අතර පටලව ගන්න එපා. හරි මේක හදන්න එතකොට 1 යට 1 ඍණ x වර්ග වෙන්න ඕන. එතකොට 9x කියන එක බලන්න 3x කියන වර්ගයේ වර්ගමූලය. හරි. එතකොට මේක උත්තරේ එන්නේ එතකොට මොකද්ද? sin inverse x නම් x වර්ග නම් x 3x වර්ග නම් 3x x වල සංගුණකයක් තියෙනවා නේද? ඒකෙන් බැලුවා ධන c. එච්චරයි. එතකොට ඔය විදිහට තමයි ඒක ගණන් හදන්නේ. මේ මකන්නම්ම. ඊට පස්සේ මෙහෙම ගණන් දුන්නොත් 1 යට වර්ගමූල ඇතුලේ ඍණ x වර්ග ධන 2x ධන 3. ධන 3. ඔය වගේ ගණන් කවද මොකද කරන්නේ? තොඩි ඉස්සෙල්ලා කරපු දේ තමයි. දැන් මෙතන x වර්ග පද විතරයි දෙන්න පුළුවන්. එහෙනම් ඒක x වර්ග පද විතරක් ගන්න නම් වර්ග සමීකරණය මොකද කරන්න ඕන? වර්ග පූර්ණ කරන්න ඕන. වර්ග පූර්ණ කරන්න. ඍණ x වර්ග ධන 2x ධන 3. වර්ග පූර්ණ කරන x වර්ගයේ සංගුණකයේ එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ලකුණක් එළියට ගන්න. x වර්ග ඍණ 2x ඍණ 3. දැන් වර්ග පූර්ණ කරන්න. එතකොට එනවා මෙතනින් x වර්ගයේ x මැද ලකුණ ඍණයි. x සමුලගෙන් දෙකට බෙදලා ගන්න ඍණ 1 වර්ගය ඊට පස්සේ මෙතන ඍණ 1 වර්ගය බලන්න මේක වර්ග කරන්න x වර්ගය වෙනවා පළමු පදේ වර්ගයේ පද දෙකේ මුලින් තිබුණේ ඍණ 2x වෙනවා ඍණ 1 වර්ගය ධන 1 ධන 1ක් වැඩිපුර වෙනවා එහෙනම් ඒක කාඩු කරන්න මෙතන ඍණ 3ක් වෙනවා දැන් ඍණෙන් ගුණ කරන්න ඍණ 1යි ඍණ 3යි ඍණ 4යි ඍණෙන් ගුණ කරාම ධන 4යි මේක ඍණෙන් ගුණ කරාම ඍණ x ඍණ 1 වර්ගය එතකොට එනවා 4 ඍණ x ඍණ 1 වර්ගය ඒක මෙතන දාගන්න හතර ඍණ x ඍණ 1 වර්ගය. ධාරණයද? ඒක මේ විදිහට වෙලා තියෙන්නේ. තව දෙයක් වෙන්න ඕනේ. ඒක මේ විදිහට වෙනවා නම් හතර මොකක්ද තියෙන්නේ? හතර තියෙන්නේ
එකනේ එතන දෙන්නේ එකනේ එකට එක දින x වර්ග ප්‍රමේය හොඳට අහන් ඉන්න කියන්නේ මොකක්ද කියලා එතකොට මෙතන එක තියෙනවානේ එකක් තියෙනවා මේ හතර පිටට ගන්නවා හැබැයි හතර පිටට ගත්තら හතරක් එන්නේ නැහැ එළියට එන්නේ දෙකක් ඇයි වර්ගමූල දිනවනේ එතකොට දෙක පිටට ගන්නේ පිටටම ගන්න එතකොට හතර පිටට ගත්තම මෙතන එකයි මේක බෙදෙන්න ඕන කීයද මේක හතරෙන් බෙදෙන්න ඕනේ හතරක් නැහැනේ එතන මෙතන දිනේක වර්ගයක් එනවා එහෙනම් වර්ගයක් වෙනා නම් හතර කියන පුළුවන් දෙකේම අර උත්තර භාගය එතන උත්තරේ මොකක්ද sin inverse x විනයක බෙදීම 2 x සංගුණකේ මොකක්ද x බෙදීම 2 මෙතන තියෙනවා ඒ කියන්නේ සංගුණකේ භාගය භාගය කියන්නේ දෙකෙන් බෙදෙනවා කියන්නේ භාගයෙන් බෙදෙනවා කියන්නේ දෙකෙන් වැඩි වෙනවා දැන්ස එච්චර ඔය දැන් පස්සෙන් ප්‍රමේය ඔයින් ගණන් හදන්න ඕන මේක පැට් දෙනවා හරි මේ මුල් ටික මුල් ප්‍රමේයන් ටික පැට් දෙනවා ඉන්න ගණන් හදන්න ගොඩක් අය ගණන් දෙන්න ඕනේ නැහැ ගණන් ලියලා හදන්න පුළුවන් වර්ග සමීකරණයක් කාටුනල් ලියන්න පුළුවන් ඒක ගණන් අමුතු වෙන්නේ උත් වලින් බල බල එහෙම කරන්න ඕනේ නැහැ වර්ග සමීකරණයක් කාටුනල් ලියන්න පුළුවන් එක එක වර්ග සමීකරණ ලියන්න 5x + 2 අනුකලනය 7x + 3 3x + 2 තමන්ට කැමති වර්ග සමීකරණ ලියන්න වර්ග සමීකරණ ලියලා ගණන් හදන්න ගණන් ටික උත් වලින් දෙනකම් බලන් ඉන්න එපා ඒක කවුරුවත් ගණන් දෙනකම් බලන් ඉන්න දෙයක් නැහැ හරිද ගණන් තමන්ම ලියා ගන්න වර්ග සමීකරණයක් කාටුනල් ලියන්න පුළුවන් ගණන් හදන්න හොඳ හරි ඊළඟ ප්‍රමේයය අයවැලි එක මූලික ප්‍රමේයයන් වලින් අයවැලි එක එක යට x වර්ග ධන හෝරින ඕල්ම එකක් කියනවා d කියලා ගන්නවා වර්ගමූල මම මේක අනුමත කරාම මොකද වෙන්නේ ln x ධන කෙලින්ම මේකම ලියන්න මෙතන x වර්ග ධන හෝරින d නියත එක දුර c එච්චර ln x වර්ගයෙන් x ගන්න ඊට පස්සේ කෙලින්ම මේක මෙතන ලියන්න එතන මේක සාධාරණ ආකාරයෙන් ලියුවොත් කොහොමද වෙන්නේ මම ගොඩ මේ x කියන්නේ x වල පළවෙනි බලයක කොයි වෙලෙත් අර එතකොට x වර්ග වෙන තියෙන්නේ මේක ලියන්න පුළුවන් x වල පළවෙනි බලයක වර්ගයක් විදිහට ax + b ගේ වර්ගය ax + b ගේ වර්ගය ධන හෝරින d එතන මේක අනුකලනය කරාම එන්නේ ln දැන් මෙතන x වර්ග නම් x එන්නේ ax + b ගේ වර්ගය නම් ax + b ඊට පස්සේ මෙතන තියෙන වර්ගමූලෙත් එක ඔක්කොම ඩි මෙතන ගන්නවා හරිද ඒකේ කිසි කතාවක් නැහැ ධන c හරි නේද? ඔබ තමයි ඊළඟ ප්‍රමේය. තව දෙයක් කියනවා මේකේ. x වල සංගුණකයක් තියෙනවා ඒකෙන් බෙදෙනවා. හය වෙනි ප්‍රමේය. එතකොට ඔකෙන් ගණක් හදුවොත්, ඔකෙන් ගණක් හදුවොත් පළවෙනි ගණ. එක යට x වර්ග ධන 2 වර්ගමූල. ඉතින් මේ විදිහටම තියෙනවා x වර්ග ධන හෝරින් d 2 එකක් තියෙනවා නේද? ඒක අනුකරණය කරාම එන්නේ ln x වර්ගයෙන් x ධන කෙලිම මේකම මෙතන ලියන්න. x වර්ග ධන 2 වර්ගමූල. ධන එච්චර තර මෙතන x වර්ගය ඉස්සරහා ඉලක්කමක් තිබුණොත් මොකද කරන්නේ? දැන් මෙතන 3x වර්ගය තිබුණොත් හදන්න බෑ ගන්න. මොකද කරන්න ඕන අපි? මෙතන වර්ගයක් තියෙනවා. x වර්ග වෙන්න ඕනේ. ඒතර මූල 3x ගේ වර්ගය. වර්ගයක් නැති වෙනවා එච්චරයි. හරි. දැන් මේව ගන්නම් තව ගණක් හදමු අපි. කරගන්න බැරි වෙනවා. එතකොට 1 වර්ගමූල ඇතුලේ මෙහෙම දිනුත් x වර්ග ධන ආයෙ x ධන 2 ඔය දෙකේ වර්ග සමීකරණයක් තිබුණොත් ඉස්සලම ගන්නවා වර්ගමූලණය කරන්නේ x වර්ග ධන 6x ධන 2 x වර්ග සමූහණකේ 1යි එහෙනම් x වර්ගයෙන් x ගන්න මැද ලකුණ ධනයි x සමූහණකේ 2කට බෙදන්න x ධන 3 වර්ගය එතකොට මේක වර්ග කළා බලන්න ඉතින් පළමු පදේ වර්ගයෙන් x වර්ගය වෙනවා පස්සේ ඒක දෙකෙන් 6x වෙනවා වැඩි කර වෙනවා 9ක් 9 අඩු කරනවා එතකොට එනවා x ධන 3 වර්ගය ඍණ 7 චල එතකොට අනුකලනය x ධන 3 වර්ගය ඍණ 7 දාර විදිහට ගිරණක් තියෙන්නේ x වර්ග ධන හෝරින d මම ගොඩ මෙතන x වල පළවෙනි බලයක් තියෙන පුළුවන් කියලා එකක් එතන උත්තර එනවා l l x නම් x x ධන 3 වර්ග නම් x ධන 3 ධන කෙලිම මේක මෙතන ලියන්න x ධන 3 වර්ගය ඍණ 7 මේ කියනකොට මේක නෝට් එකකට ගන්න හරි පරි පරි දෙපාරක් තුන් පාරක් බලලා හරි නෝට් එකකට ගන්න ප්‍රමේයන් දිගේ නෝට් එකකට ගන්න ප්‍රමේයන් දිගේ ලියන්න ඊටස්සේ ගණන් ටිකක් හදන්න එතකොට හරි මේක අනුකලනයේ මුල් ටික පුළුවන් කියන්නේ අනිත් ටික කොහොමවත් පුළුවන් මේ ප්‍රමේයන් ටික හරියට ඔළුවට දා ගන්න. ඔළුවට දා ගන්න. ගණන් හදන්න ඕනේ තින් ඒක. හරි. ඒක තමයි 6 වෙනි ප්‍රමේයය. ඔය එක කොටසක් ඉවරයි කියන්නේ. පළවෙනි එකේ පළවෙනි කොටස ඉවරයි. හරි. එතකොට දැන් අපි ප්‍රමේයන් දෙකක් කරා. එක යට 1 - x² වර්ගමූලය. අනිත් එක
Hari, utamanya high value ini kan.